Productions ඉදිරිපත් කිරීමක්. දුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක් Vision Care. Pro. SLT Mobitel. එකම එක සබඳියාව. Sorry, I'm going to go to the house. Mr. Sanuka, I think I'm going to go to the house. I'm going to Varadak? Ma? Oh. Sanuka thamai. Mokadda man karu varada? Varadda? Manusya ekata ithin kohomath varaddak karala amathak karala daana eka harma lesi ne. Neda? Senaya, man danuwath man kawadath varadak karala ne. Visheshayen oyata. Eka ehta. Kohomath ithin minihek waradi karana krama deka. සනුකට මේ ප්‍රශ්නේදී කොහොමඩවත්ම ගැළවිලා යන්න බෑ. ඔයාලට පිළිගන්න සිද්ධ වෙනවා ඔයා වැරදි කියලා. ඉන්දේනේ පිළිගන්න හරි මට මුලින්ම කියන්න මං කරපු වරද මොකද්ද කියලා. සනුක මේ දෙයට සෙල්ලම් කරන්න එපා. ඔයා මේ සෙල්ලම් කරන්නේ කෙනෙක්ගේ ජීවිතයක් එක්ක. සනාය මං දන්නේ නැහැ ඔයා ඔය කියන වරද මොකද්ද කියලා. හැබැයි මට ඕනම තැනක දිවුරන්න පුළුවන්. මං කාගේවත් ජීවිතයක සෙල්ලම් කරේ නැහැ කියලා. ඕනම තැනක දිවුරන්න පුළුවන්. මගේ නම ඉන්නවද? ඔව්. මම ලෑස්ති. මේ දේ තෝ හොඳට මතක තියාගන්න. මොකද්ද? Why are you doing this? Mukadda mangwaada karu veratta? I love you, Sanuka. Thank you.
පුතා මොකද මේ? ඇයි මේ? හා? මොකද මේ පුතා අද හරිම සන්තෝෂයි. තාත්තම නේද කියලා තින්නේ හැමදේම වෙන්නේ හොඳකට කියලා. ඔව්. ඉතින් මේ දේ වෙන්නේ නැත්තේත් හොඳකට. මේ දේ කියන්නේ මොකද්ද පුතේ? තාත්තේ මම අද තාත්තෙන් ප්‍රශ්නයක් අහනවා. මට ඒකට ඇත්තම කියන්න ඕනේ. දැන් මීට කලින් මම පුතාට බොරු කියලා තියෙනවද? ඈ? පුතා ඕන දෙයක් අහන්න. මීට කලින් මම තාත්තගෙන් මේ දේ ගැන අහලා නැහැ. හැබැයි මට අද හිතුණා මේ දේ ගැන අහන්න තාත්තගෙන්. මොකද්ද පුතා? තාත්ත කවදා හරි කල්පනා කරලා තියෙනවද මන් නැතුව ජීවත් වෙන දවසක් ගැන? ෆ්‍රෙෂ් ග්ලෝ එකක් හෙව්වා මං නොන් ඔයිලි. ඒත් පොන්ස් ලයිට් මොයිස්චරයිසර් නිසා හැමදේම හරි. Dove ඇති නියුට්‍රිලොක් සීරම් හිසකෙස් වැටියාම 98%ක් දක්වා අවම කරයි. Dove Hair Fall Rescue. අයියෝ තාත්තේ, ඇයි මේ අඩන්නේ? ඇයි පුතා, ඇයි මං හීනකින්වත් හිතුවේ නැද්ද මගෙන් එකපාරට මැහුවේ? දෙයක් නෙමෙයි තාත්තේ. එහෙනම් ඔක්කොම කලින් ඔය කඳුළු බෙහෙදා ගන්නකෝ. තාත්තේ මන් දැන් ලොකුයි. ඔව් ලොකුයි තමයි. ඉතින් තාත්තේ කවදා හරි දවසක මට එළියට ගිහිල්ලා තනියම ජීවත් වෙන්න වෙනවා. හරි දැන් මේ පුතා ගෙදරින් යන්න හදන්නේ ඇයි? එළියට ගිහිල්ලා ජීවත් වෙන්න හදන්නේ ඇයි? අයියෝ තාත්තේ මේ ගෙදර තාත්තගෙනේ. හරි පුතේ මං දැන් පුතාට මේ ගෙදරින් යන්න කියලා කිව්වද? මේකේ මගේ තමයි. හැබැයි මේ දේවල් පුතාගේ. අයියෝ තාත්තේ මං කසාද බැන්දම කවදා හරි දවසක මට එළියට යන්න වෙනවනේ. දේවල් නම් එහෙම කරන්න වෙනවා. ඒකනේ තාත්තේ. හරි දැන් මේ එකපාරට මේව පුතාට මතක් වුණේ ඇයි? එහෙම නෑ එහෙම නෑ නිකන්. නෑ පුතා. නිකන් වෙන්න බෑ. මට ඇත්ත කියන්න. පුතාට කෙල්ලෙක්වත් සෙට් වුණාද? නෑ. මම මේ නිකන් කල්පනා කරගෙන ඉද්දි මට එහෙම හිතුනේ. අවදානින් දවසේ මම කොහොමත් තාත්තේ එළියට යන්න වෙනවනේ. මීලා තනියම ජීවත් වෙන්න වෙනවා. ඒක ඇත්ත පුතා. කවදා හරි දවසක අපි හැමෝටම තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා. ඒක ඔයාටත් එහෙම තමයි. මට පුළුවන් කාලයක් මම පුතාව බලා ගන්නවා. මං එහෙම කරනවා. ඒත් පුතේ අපි හැමෝටම දවසක් වෙනවා තනියම ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන. එදාට ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔයා ශක්තිමත් කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ශක්තිමත් කියලා කියන්නේ මේ ඇගින් පතෙන් නෙමෙයි, මොළෙන් මනසින්. මනසින් හැම ප්‍රශ්නයක් දිහා බලලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් දවසක් එනවා කියලා කියන්නේ අන්න එදාට ඔයාට තනියම ජීවත් වෙන්න පුළුවන් දවසක්. මම ඒක දන්නවා තාත්තේ. තාත්තා මේ හැමදේම කරන්නේ මට මේ දේවල් වලට පුරුදු කරන්න කියලා. පුතේ
මගේකම සතුට පුතා. පුතාගේ මූණේ කිනාවකින් මට හුස්ම ගන්න පුළුවන් පුතේ. මට ජීවත් වෙන්න පුළුවන්. මට ඇති. මම දන්නේ නැහැ තාත්තේ. මට ඇති. දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. දව සෙන්සිටිව් එක්ස්පර්ට් බයි සිග්නල්. ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම ලයිෆ් බොයි ඩබල් සැෂේ ₹10 පමණයි. හ
හැබැයි ඔයා සංකත් එක රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නත් එකට මම කැමති. ඇයි? ඇයි එහෙම කියන්නේ? සනුක හරි හොඳයි. එයාගේ හැසිරීමෙන් ඒක තේරෙනවා. ඒ වුණාට ඒක පාට මිනිස්සෙක් තේරුම් ගන්න බෑනේ. ඒ වුණාට මං එහෙම කියන්නේ හේතුවකට. ඒ මොකද්ද? සනුක එයාගේ අම්මට පුදුම විදිහට ආදරේ. එයාගේ අම්මට මොකද වුණේ කියලා හොයාගන්න දඟලන දඟලිල්ලෙන් ඒක තේරෙනවා. ඔව්. ඉතින්? ඉතින්? එයාවත් ගොඩක් ආදරෙන් පරිස්සමෙන් බලාගනී කියලා මට හිතෙනවා. මට ඇති. ඒ නිසා මම එයාට කැමතියි. මාත් එහෙම හිතනවා. අපි සනුකට උදව් කරමු. සනුවගේ අම්මට මොකද වුනේ කියලා හොයාගන්න. අපි එහෙම කරමු. මොකද සනුක මේ වෙලාවේ ඉන්නේ වයිබ් එකේ. හැබැයි තව එකක්. මොකද්ද? මෙතනින් එහාට මට තියෙන ආදරේ අඩු වෙලා මට වෙනස්කම් කරන්න එම පටන් ගත්තොත් දන්නවනේ ඉතින් මං කරන දේ. පිස්සු කෙල්ල. හන්සි. ඔයා දන්නවනේ අයියයි අම්මයි යන්නට පස්සේ මේ ලෝකෙ මට ළඟම කෙනා ඔයා කියලා. මීට කලින් මං ඔයාට වෙනස්කමක් කරලා තියෙනවද? ඔයා මගේ නංගි. මේක ඉස්සරහට එහෙම ඇත්තර. නානෝ. සමහර ප්‍රශ්න වලට උත්තර මං විතරක් දැනගත්තාම ඇති. ප්‍රශ්නයක් නෙවෙයිනේ.